ඉතින් ඇත්තටම උණවඩන ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ගත්තහම මේ වේ අවස්ථාව වෙන විට තිරසර සංචාරක ව්‍යාපාරයක් තියෙන්න ඕනේ කියලා කියන එක්සත් ජාතීන්ගේ ඒ තිරසර වෙරළ ප්‍රතිපත්තිය අනුව නීලදද ව්‍යාපෘතියටත් උණවඩන කියන ප්‍රදේශය තෝරගෙන තියෙනවා. නමුත් ඒ හා සමානව ඒ හා ඒවා සමගාමීව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇත්තටම රාජ්‍ය ආයතන විශේෂයෙන්ම එකිනෙකාට පරස්පර විරෝධී විදියට කටයුතු කරන හේතුව මත ඒ සියලු ක්‍රියාවලීන් මේ වෙනකොට ඇනහිටලා තියෙනවා. ඉතින් නීලදජ වගේ සංකල්පයක් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් වලට ආදේශ කරගත්තොත් සංචාරක පැමිණීම, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ඉතාම විශාල ලෙස ඉහළ යනවා. ඒ ප්‍රවර්ධන කටයුතු මං හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් විශේෂයෙන්ම උණවඩන වෙරළ තීරයේ දැන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නීලදජ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිසි ආකාරයක් කරනවායි කියලා. මොකද විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන ඒ සියල්ලම එකිනෙකාට පරස්පර විරෝධී අන්දමින් කටයුතු කරනවා. යමෙක් වෙරළ තීරයේ බදු දීමට උත්සාහ කරනවා, තව කෙනෙක් වෙරළ තීරයේ තවත් වෙනත් කටයුතු වෙනුවෙන් මෙගා පාටි, මෙගා සම්දර්ශනය වෙනුවෙන් ඒ වෙරළ තීර දෙන්න සූදානම් වෙනවා. ඒත් එක්කම සංචාරකයන්ගේ සංචාරක හෝටල්වල ඉන්න සංචාරක ව්‍යවසායකයන් වෙනුවෙන් කිසියම් වූ වැඩපිළිවළක් නැහැ. සංචාරකයෝ ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳව නිසි ක්‍රමවේදයක් නැහැ. සංචාරක ව්‍යාපාරය පිළිබඳ කිසිම නියාමනයක් කරෙන්නේ නැහැ. රජය මූලික වෙලා ඉතින් අලුත් රජයක් පත් වෙලා ඉන්න වෙලාවේ විශේෂයෙන්ම පුළුවන් සංචාරක ව්‍යාපාරය නියාමනය කළා, යම්කිසි උචිත වැඩපිළිවළක් සංචාරක ව්‍යාපාරය කෙරෙහි ක්‍රියාත්මක කළා. මේක තවදුරටත් ඉහළ නංවන්න සංචාරකගේ පැමිණීමේ වගේම සංචාරක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවට. ඒ වගේම කියන්න ඕන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ළඟදී ලිපියක් නිකුත් කරලවා අපරාධ ප්‍රාදේශීය ලේකම්තුමාට වෙරළ තීරය බදු දීම සම්බන්ධව. ඉතින් මේක මේ වෙරළ තීරය ගොඩ කිරීමෙන්, අනවසර ගොඩ කිරීමකින් හදාගත්ත බිම් ප්‍රමාණයක්. ඒ බිම් ප්‍රමාණය යම්කිසි ව්‍යාපාරිකයෙක්, ඉතාම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් විසින් තමයි මිලදී අරගෙන එතන විශාල ව්‍යාපෘතියක් සලසුම් කරලා තියෙන්නේ. ඒ වෙරළ තීරේ ඔහුට නොමැති වෙරළ රක්ෂිතය ලබා දෙන්නේ ඒ බිම් තීරුව බදු දීම තුළින් උත්සාහ කරනවා. මේ රාජ්‍ය ආයතන වංක සහයෝගයෙන් වැඩ කරමින්, ඒ කියන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය සහ සර්වේ ජෙනරාල් කාර්යාලය. ඉතින් මේ මිනින්දෝරු වාර්තා සාවද්‍ය මිනින්දෝරු වාර්තා සකස් කළා. වෙරළ තීරයේ විදිහට බදු දුන්නොත් මේක වැරදි පූර්වාදර්ශයක් වෙන මුළු ලංකාවටම. සියලුම සංචාරක ආයතන වෙරළ තීර බදු ඉල්ලුවොතින් එහෙම ඒ බදු දෙන්න වෙනවා. දැන් මේ එක්කෙනෙකුට එක විදියකට කළා, තව එක්කෙනෙකුට තව විදියකට කරන්න බෑ. ඒ නිසා මේකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයාටත් විදේශිකයන්ටත් වෙරළට පිවිසෙන්න සල්ලි ගෙවන්න වෙනවා. අන්න ඒ තත්ත්වයට ආවොතින් එහෙම මේ වෙරළ තීරයේ අහිමි වුණොත් තිරසර වෙරළක් නෙවෙයි අපිට හම්බෙන්නේ, පෞද්ගලික වෙරළක්. එතකොට එක එක්කෙනාගේ නම් වලින් වෙරළ තීර තියෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ පොදු වෙරළ තීරය, පොදු මහා ජනතාවට භුක්ති විඳින්න පුළුවන් වෙරළ සංරක්ෂණ පනතේ සඳහන් වෙන විදියට මහා ජනතාවට අයිතියක් නොමැති වෙරළ තීරයක් තමයි මේ මේ විදියට යනකොට බිහි වෙන්නේ. ඉතින් අපි මේකට විරුද්ධයි කියලා ප්‍රකාශ කරන ගමන් අපි රජයේ සියලු ආයතන වලට බල කරනවා. මේ වගේ කූට ව්‍යාප්ති වංක සහයෝගයෙන් යුතුව සිදු නොකරන ලෙසත් උණවඩන වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහාත් මේ රජයේ මැදිහත් වීම අපි බලාපොරොත්තු වෙනවා. නව රජයක්, නව ජවයකින් ඉස්සරහට යන වෙලාවේ මේ වෙලාවේ අපි ඉල්ලා සිටිනවා නව රජයෙන් මේ සංචාරක ව්‍යාපාරය දැන් අලුතෙන් අලුත් සීසන් එක, එහෙම නැත්නම් සංචාරකයන් පැමිණීමට ආරම්භ කරන අවස්ථාව වෙලා තියෙද්දිත් සංචාරක කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන් ළඟ පිච්චිය නැහැ. ඉතින් ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ට සවියක් වෙන්න, සංචාරක ව්‍යාපාරය මනාව සංවර්ධිත විදියට කරගෙන යන්න. ඒත් එක්කම මහා පරිමාණ මේ වගේ ජාවාරම්කාර
සංචාරක ව්‍යාපාරයට අලුතෙන් එකතු වෙලා ඉන්න මහා පරිමාණ පතාකයන්ට විදියටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සලකන්න. මොකද රුපියල් 2කට රුපියලට රජයේ බැංකුවලින් ණය අරගෙන මේ සියලු ව්‍යාපෘති විශාල වශයෙන් කළා. උණවන්න විරල තීරය විනාශ කරනවා. උණවන්න විරල තීරයේ ස්ථායීතාවය නැති වෙනවා. ඒත් එක්කම සමුද්‍රීය පරිසරය දූෂණය කරන විදියට මහා පරිමාණ හෝටල් වලින් නිකුත් කරන අපජලය නිසා උණවඩුනේ මුහුදු වෙරළයට ආශ්‍රිත භූමියේ ඒ අවස්ථාවේ කසල බැහැර කිරීම, ඒත් එක්කම සමුද්‍ර දූෂණය වෙලා තියෙනවා. ඒ සමුද්‍රයට අපජලය බැහැර කිරීම නිසා, ඒ අපජලය නිසා සංඛ්‍යාත්මකව ඒ අපජල ප්‍රමාණය වැඩි උණවන්න ප්‍රදේශයේ. ඉතින් මීට කලිනුත් අපි මේ සම්බන්ධව පැමිණිලි කරා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට. නමුත් ඔවුන් කිව්වේ මේක කිසිම ප්‍රශ්නයක් නැහැ, සමුද්‍රීය ජලය දූෂණය වෙලා නැහැ කියලා. නමුත් දැනටත් බලපත්‍ර ලබා නොගත් උණවටුනේ මහා පරිමාණම හෝටලේ ඒ කසල බහැර කිරීම 2024 සඳහා ඔවුන්ට සමුද්‍රීය ආරක්ෂණ බලපත්‍රයක් නැහැ. ඒ බලපත්‍රයෙන් තොරව තමයි ඔවුන් මේ වෙලාවේ කටයුතු කරන්නේ. රෑ 12ට 1ට ඔවුන්ගේ අපජලය කෙලින්ම උණවටුන මුහුදු වෙරළට, මුහුදු තීරයට ඒ ජලයට මිශ්‍ර කරනවා. එතකොට උණවටුනේ තියෙන මේ වෙරළ තීරයේ නාන්නෙන කෙනෙක්ට ඒ අපජලය මිශ්‍ර ජලය තමයි නාන්න වෙන්නේ. ඒත් එක්කම අනිත් පැත්තකින් ගොඩ කරාම මුහුදු වෙරළ, ඒ පැත්තෙන් එන වෙරළ ප්‍රවාහය නවතිනවා. ඒත් එක්කම ඒ වැලි අරගෙන යන්නේ මුහුදු වෙරළ සකස් වෙන්නේ වෙරළ ප්‍රවාහයේ හින්දා ඒ වෙරළ ප්‍රවාහය සම්පූර්ණයෙන් ඇනහිටිනවා. ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අරගෙන නැහැ. අපි ඔවුන්ට විවිධාකාර විදිහට පැමිණිලි ඉදිරිපත් කළා තියෙනවා. නමුත් කිසිම කෙනෙක් ඒ පැමිණිලි පිළි අරගෙන ඒ සම්බන්ධව ක්‍රියා කළා නැහැ. මේ සම්බන්ධයෙන් මේ උණවටන වෙරළ තීරය අස්ථායී වීම සහ සමුද්‍රීය ජලය දූෂණය වීම කෙරෙහි මීට වඩා අවධානය යොමු කරන්නයි කියලා අපි ඒ ආයතන වලට කියනවා. ඒ වගේම රජයට මේ සම්බන්ධව මැදිහත් වෙලා අපේ සංචාරක ව්‍යවසායකයන්ට අවශ්‍ය සහන සහ ඒ අපේ සමුද්‍රීය කලාපය ආරක්ෂා කරන්න මැදිහත් වෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම බොහොම ස්තුතියි මාධ්‍ය සියද. ඔව්, අපි සියලු දෙනාටම පැමිණිලි කරලා තියෙනවා. විශේෂයෙන් වෙරළ සංරක්ෂණ අධිකාරියට පැමිණිලි කරලා තියෙනවා, මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිලි කරලා තියෙනවා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයට අපි මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට. ඒත් එක්කම පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් වරයට, ඒත් එක්කම දූෂණ විරෝධී කොමිෂන් සභාවට, ඒ සියලු දෙනාට මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ සඳහා මේ නව රජයේ යටතේ ජනාධිපතිවරයා මැදිහත් වී හෝ මේ සමුද්‍රීය දූෂණයට, සමුද්‍රීය පරිසරයේ අස්ථායී වීමට එරෙහිව යම්කිසි වැඩපිළිවෙලක් යොදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.